ඔබත් ලදසනන්ගෙන අපගේ YouTubeචනයට බූ සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැලබුණු තවත්තුන සම්පතක්. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් මන්ත්‍රී ටිල්වින් සිල්ලා මහතා පැවති දේශපාලන රැලියක් හමදා මෙසේ පැවසිය. අපි මේ ගත කරන්නේ අපායේ ඉන්ටවල් කාලේ. සමහරු හිතනවා මේ ඉන්ටවල් එකක් නෙමෙයි මෙරට ගොඩ යන්න හදන්නේ කියලා. අපේ රට වත්කම් උපයන්න නැතුව වීදම් කරනවා. විකුණුම් කෑවා ටිකක්. ඊට පස්සේ ණය ගන්න පටන් ගත්තා. ඩොලර් බිලියන 87ක් තරම් විශාල ණයකන්දක් තිබ්බා. ඒකෙන් 41ක් විතර විදේශ ණය. නිෂ්පාදන ආර්ථික උපාය මාර්ගයකට අවතීර්ණ වෙන්නේ නැතුව මේ අර්බුදයෙන් ගොඩ එන්න කාටවත් බෑ. දැනුත් අපිට ආදායම් ලැබෙන මාර්ග ටිකක් මේ ණය ගැනීම හරහා විකුණා ගන්න පටන් අරන් තියෙනවා. පරණ ක්‍රමයටම අපහු යන්න වෙනවා. අලුත් මඟ තමයි අපේ රටට අලුත් සමාජයක් ඕනේ කියන එක. 1971 අරගලේ නේ අරමුදලින්ම සටන් වෙදිච්ච අරගලයක්. දැන් මේ යන විදියට රට ගොඩ දාන්න වෙන්නේ නැහැ. මහා බැංකු අධිපති නන්දලාල් මහත්තයා කියනවා ආයතනික කාලය තවත් අමාරු වෙන්න පුළුවන් කියලා. එයා යන ගමන යනකොට අපේ රටේ කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් මේ දවස්වල තියෙන ලොකුම මිත්‍යාව තමයි ණය ගත්තම රට දියුණු වෙයි කියලා. අපි දන්නවා යාපාලන ආණ්ඩුව කාලේ. මේ ජනාධිපති අගමැති කරපු කාලේ ජාත්‍යන්තර බැඳුම් කරහරහා මේ රණේ වික්‍රමසිංහ අරන් තියෙන ණය කොච්චරද? ඩොලර් බිලියන 12,000ක් අවුරුදු 4ක් තුල අරගෙන හදන්න බැරි වෙච්ච රටක් ඩොලර් මිලියන 2900ක් අරන් අවුරුදු 4කට හදන්න පුළුවන්ද කියන එක හිතුවොත්. එහෙම විශ්වාස කරනවා නම් ඒක ඉතින් මොලේ පරීක්ෂා කරගත යුතු කාර්යයක් ඔවුන්ගේ. හදන්න බෑ. මෙවැනි උණුසුම්පත් ලදසනින් දැනගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.